அதனால தென் சுலு வேளாங்கண்ணி செல்ல ஸ்ரீலங்கா பார்லிமென்ட்வே மாலேகம்துமாட்ட மம பார்லிமென்ட் மந்திரிவரே கேட்டியட்ட இல்லா ஸ்ரீமே லியூம பார் துண்ணா ஏ நிசா மே மோஹத் வெனோயிட்ட மம சாமானிய புரவாசி எக்லெஸ ஒபவ அமதன்னே அத தின மம ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධුරයනුත් අස්වෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සුදුසු කෙනෙක් මේ ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තුවට ගෙන්නා ගැනීමට පත් කර ගැනීමට අවස්ථාවක් දීම. ඒ අනුව ඒ දැනුම් දීම මම හිතුවා මේ රටේ ජනතාවට ඔබ හරහා මාධ්‍ය වේදින් ලෙස ඔබට දැනුම් දෙන්න. වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. පුද්ගලය චේන්ජ් එකක් නෙවෙයි. ඉතින් අපි මෙතෙක්කල් කරලා තියෙන්නේ හැමදාම පුද්ගලය මාරු කිරීම. ඉතින් දැන් අක්කත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සිස්ටම් චේන්ජ් එකක් වෙයි කියලා. පුද්ගල චේන්ජ් එකක් නැතුව. ඔබතුමාගේ මුදල් අමාත්‍ය ධුරේ කාලය සීමාවේදී ලංකාවේ දරුණුම ආර්ථික පරාජයක් ලක් වෙලා. ඔය විදිහට වගකීම් ඒක ඔබතුමාගේ හිතන විදිය. හැබැයි ඒක ඔබතුමාගේ විරහිත ඔය විදිහට තමන්ගේ ධුරෙන් ඉල්ලාසන එක හොඳ නැහැ නේද? නෑ ඉතින් මං මුදල් අමාත්‍යවරයා නෙවෙයි නේද තවදුරට. තවදුරට නෙවෙයි ඔබතුමාගේ ධුර කාලය සමාවදී ලංකාවේ ධනතුම ආර්ථික පරාජය පත්ලා තියෙනවානේ. එතකොට එහෙම හිතනවාද? අනිවාර්යයෙන්. අවුරුදු දෙක ඇතුළෙන් සංචිත බිඳුවට වැටිච්ච එක ඊළඟට නෑ නෑ අවුරුදු දෙක ඇතුළෙන් නෙවෙයි මේ පොදුවේ එල්ලගෙන චෝදනාව උගමනට ඔබ කවුද ඔය කියන්නේ මේ මම අවුරුදු දෙක ඇතුළේ සංචිත බිඳුවට වැස්සයි කියන්නේ. ඔබතුමා තව ටිකක් බලන්න ඕක. ඒක නම් වැරදි, සම්පූර්ණ වැරදි තොරතුරක්. මේ සංචිත කියලා එකක් තිබුණෙත් නැහැ මං එනකොට. ඉතින් එහෙම සංචිත තිබුණා නම් මටත් කරන්න තිබුණා. හැබැයි අද ගේන්නේ අද තෙල් ටික ගේන්නේ පිටි ටික ගේන්නේ පෝර ටික ගේන්නේ මම ගිහිල්ලා සාකච්ඡා කරලා ගත්ත ණය ආධාර උඩ. ඔබතුමා හොඳයි කියපු දැන් රටේ ජනතාව මේ චෝදනා කරේ ඔබතුමා නිසා තමයි පොලිම තියෙන තෙල් ටික නැහැ ගෑස් ටික නැහැ සියල්ල මේක ඒකහන් තමයි ඉතින් මම අයිමුනේ ඉතින් දැන් කරගන්න. නෝ ස්වාමීනි දැන් පැහැදිලි කරගන්න ජනාධිපතිවරයා කියනවා IMF එකට මීට කලින් අපි යන්න තිබ්බා කියලා. එතකොට ඔබතුමා කියන මම ආපු ගමන් ගියා කියලා. IMF එකට ජනාධිපතිතුමා කිව්වේ IMF එක මීට ඉස්සෙල්ලා අපිට උදව් කරන්න තිබුණා. දැනුත් අපිත් කියනවා එක. ඔය IMF එකේ ප්‍රෝග්‍රෑම් එක කිව්වට එහෙම එකපාරට IMF ප්‍රෝග්‍රෑම් එකට ඇග්‍රී වෙන්නේ නැහැ. දැන් මේ ඊයේ පෙරේදාත් ඔය ස්ටාෆ් මීටින් එක පස්සේ තව කොන්දේසි වැටෙන්න පුළුවන්. ඒවා ඉතින් ජනතාව පිළිගන්නවද නැද්ද කියන එකත් රජය පිළිගන්නවක් නැද්ද කියන එකත් තීන්දුව කරන්න ඕන. ඇමරිකාවද ලංකාවද හොඳම තමයි. ඒකේ කිනාට හොඳ ඇවිදියාටි.